ස්වරවසක්වේවා අද අපි මේ සාකච්ඡා කරන්න යන්නේ ක්‍රිස්තු වර්ෂ 2022 ජනවාරි 1 වෙනිදා ලබනකොට ශ්‍රී ලංකාවට පොදුවේ ඒ එදා ඒ වෙලේ මොහොතේ තත්කාලක ඉන්ද්‍රී බලපාන්නේ කොහොමද ඊළඟට ශ්‍රී ලංකාවට යෝජනා කළ දින ලග්නය තමයි කුම්භ ලග්නය. එතකොට ඒ කුම්භ ලග්නයට ඒ ග්‍රහ පීඨීම කොහොමද බලපාන්නේ කියන එක ගැන සාකච්ඡා කිරීම තමයි ප්‍රධානම අරමුණ වන්නේ. එතකොට මේක ගැන කියනකොට අද වශයෙන්ම කියනවා නම් ඒ මොහොතේ සමහර ස්ථානවල මම දැක්කා තියෙනවා මේ 2022 ජනවාරි 1 වෙනිදා උදා වෙන්නේ 12 තප්පරයට කියලා. දප්පර දෙකට දුන්නේ එහෙම කියලා. එහෙම නෙවෙයි ජෝතිෂයේ ගැන තියෙන ඒ ග්‍රහ පීඨීන් කලකා බලනවා නම් ඒ තාක්කල් පරණ ක්‍රමයට දවස උදා වෙන්නේ හිරු උදාවත් සමග. ඒකට මේ හිරු උදාව කියන එක වෙනස් වෙනවා. සමහර දවස්වල 5:58 වෙනවා. සමහර දවස්වල 6:02 වෙනවා. 6:05 වෙනවා. 6:20 වෙන වෙලාවලුත් තියෙනවා. මේ දැන් අද මේ දවස්වල යන්නේ 6:18:19:20 යන්නේ 21:21 එකයි සමහරලාට. ඉතින් අපි ඒ නිසා ගණන් හදලා අදලා දිනවා අපි උදේ 6:20ට ක්‍රිස්තු වර්ෂ 2022 ජනවාරි 1 වෙනිදා උදේ 6:20ට උදා වෙන ලග්නේ තමයි ධනු ලග්නේ. ලග්නේ ඉන්නවා රවිචන්ද්‍ර සිකුරු ඉන්නවා. එතකොට මේ රවිචන්ද්‍ර සිකුරු ඉන්නවයි කියන එක ලග්නේ කේන්ද්‍රයේ මුළු ශ්‍රී ලංකාවට ආපු තත්කාලක ඉන්ද්‍රය අන්තිම බලවත් ලේසි නෑ. රවිචන්ද්‍ර කියන්නේ මේ සූර්යා සහ මව් පියා දෙන්නම ඉන්නවලු. එතකොට ඔව් එතකොට ඉන්න පත්‍රි මෑණියන් එතකොට චන්ද්‍රයාගෙන් නියෝජනය වෙනවා. අතන මේ හිරු දෙවියන් සූර්යාගෙන් නියෝජනය වෙනවා. ඒ දෙන්නම ඉන්නවලු. ඊළඟ සිකුරු සරස්වතී ඉන්නවලු. ඔක්කොම දෙවිවරුන්ගේ බලන්න ශ්‍රී ලංකාවට හිමි වෙනවා. මහා විශාලයි ධනු ලග්නයේ රවි ලේසි නෑ. ධනු ලග්නයේ රවි යෝගකාරකයි. චන්ද්‍රයයි ඉන්නවා. ඒ කියන්නේ චන්ද්‍රයා නියෝජනය කරන අටවැන්න කියන්නේ විදේශ රටවල්. ඒ විදේශ රටවල් බොහොම ළඟින් හිතවත් ආශ්‍රිතව වැඩ කරනවා. ලංකාවට බොහොම සුබ කාලයක් එළඹෙන බව තමයි පෙන්නම් කරන්නේ. ඒ කියන්නේ කොරෝනා කියන රෝගය පහවීම තුරන් වීම තමයි පෙන්නුම් කරන්නේ. මේ කොරෝනා හැදෙන්න හේතුව වශයෙන් හඳුනලා තිබුණේ මේ සෙනසුරු සහ ගුරු වර්ෂ ගණනාවකට පස්සේ මේ එකට ගමන් කිරීම කියලා එම් මතයක් කට්ටිය ගොඩක් කට්ටිය ප්‍රකාශ කළා තිබුණා මම දැක්කා. එතකොට දැන් මේ සෙනසුරුගෙන් මිදිලා බ්‍රහස්පති අයින් වෙලා යනකොට ඒ ප්‍රශ්නය දැන් නිමා වෙනවා කියලා තියෙන විශ්වාසය. කොරෝනා ලංකාවෙන් ඉවත් වෙන බව තමයි වෙන්නුම් කරන්නේ මේ කේන්ද්‍රය අනුව. ඊළඟට ඒ තත්කාල කේන්ද්‍රයේ ධනස්ථානයේ ලංකාවේ මහ බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙන්න යනවා. ධන සම්පත් තැන්පත් ධනය දෙවන්නේ නියෝජනයෙන් තැන්පත් ධනය මේ කියන්නේ සෙනසුරු සක්සෙස්ටරලා ඉන්නවා. සැටර්න් ඉස් ඩිග්නිෆයිඩ් ඉන් කැප්‍රිකෝන් ඉන් ද හොරයි ඉන් ද සෝඩිකල් සයින් ඔෆ් කැප්‍රිකෝන් ඉට් ඉස් ඩිග්නිෆයිඩ් සක්සෙස්ටරලා ඉන්නේ. එතකොට ගුඩ් ටයිම් ෆෝ ඉකොනොමික් ග්‍රෝත් ඔෆ් ශ්‍රී ලංකා. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ස්ථාවර තන්පත් ධනය වැඩි වෙනවා. ඔව් විදේශ ආධාර වැඩි වෙනවා. සෝසායෙන් උත්සාහයෙන් දරන වගාවන් හැම වෙලක්ම හැම දෙයකම කම්කරු ජනතාව ලංකාවේ ආර්ථිකයට දායක වෙනවා. උසස් අය දායක වෙනවා. විදකඩම් භූමිය භාවිතා වෙනවා. ඒ භූමි මාර්ගයෙන් මුදල් ලැබෙනවා. එතකොට ධනු මකර කුම්භ මීන. එතකොට නිවාස ව්‍යාපෘති සඳහා මහල් මන්දිර මහල් නිවාස ගැනීම සඳහා ශ්‍රී ලංකාව විශාල මුදලක් වැය කරන බව පෙන්නුම් කරනවා. ඉදිරි වර්ෂය තුළ විශාල මුදලක් දෙමහල් මහල් නිවාස සඳහා වැය කරනවා. ඒ වැඩේ සාර්ථක වෙනවා. ඒක ජයග්‍රහණයට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම රටට ආරම්භයක් වෙනවා ඒක. ධනු මකර කුම්භ මීන මේෂ දරුවන් ගැන කතා කරොත් ඒ දරුවන්ගෙන් ඉගෙනගෙන රට යන බලාපොරොත්තුෙන් ඉන්න සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙලා එයාට පිටරට බොහොම හොඳ රැකියාව ලැබෙන ක්‍රම සකස් වෙනවා. ගිහිල්ලා එහේ බොහොම පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න තත්ත්වයට පත් වෙනවා. අපි කුඹ ලග්නයේ විදිහට අරන් බැලුවත් පෙන්නුම් කරන්නේ ඒ ටිකමයි. විදේශ ආධාර විදේශ අයගේ සහයෝගය ලැබෙනවා. ජොයින්ට් වෙන්චර්ස් කියනවා ශ්‍රී ලංකාවට වෙන්නනවා. ජොයින්ට් වෙන්චර්ස් ආශෝන්
for Sri Lanka. It was going to be a busy time for Sri Lanka. Employment opportunities. Sri Lanka ari tama honda kaalayak bawa tama bennum karanne me medenuth Ravi Chandra Sikuru aasthayane kaman karana Brahaspati lagne innawa Angaharu kumbha lagne me rakhi aasthane aarthike Lankawe aarthike sthavara wenawa hamudawe balata wedi wenawa hamudawa polisiya nawika hamudawa ගුවන් හමුදාව ඒ ඔක්කොම ඒවත් බලය වැඩි වෙනවා මේ වසරේ හොඳයි උන් ජය ගන්නවා දැන් මේ 2022 පරිශ්‍රය ජනවාරි 1 වෙනිදා උදා වෙනකොට එක් එක් ලග්නයට බලපාන්නේ කොහොමද කියන එක ඒ තත්කාල කේන්ද්‍රය අනුව මම පොඩි විස්තරයක් කරන්නම් දැන් කියන්නේ මේ කොහොමද මේ කුම්භ ලග්නයට 2022 වර්ෂයේ බලපාන්නේ කියලා කුම්භ ලග්නයේට මේ ගුරු එකේ ඉන්නවා මකර කුම්භ මීන මේ ආස්ථානපති ලග්නයේ ඉන්නවා ඒක බොහොම හොඳ ධනිය ලැබීම හොඳ පිහිටීමක් රවිචන්ද්‍ර සිකුරු ඉන්නවා ආස්ථාන 11 ඉන්නවා එතකොට ශාමි පුරුෂයා හෝ භාර්යාවකින් ආදායම් ලබන්න වාසනාව කුම්භ ලග්නයේ හිමියන්ට ලැබෙනවා එයාට රැකියාව ලැබෙනවා බල රැකියාව බලාපොරොත්තුෙන් ඉන්න කුම්භ ලග්න හිමියන්ට රැකියාව ලැබෙනවා රැකියාව බලාපොරොත්තුෙන් ඉන්නවා නම් තමන්ගේ සාමියාට හෝ භාර්යාවට කුම්භ ලග්න හිමියන් එයාට ලැබෙනවා ගෙවල් දොර බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒව ලැබෙනවා ඊඩකඩම් බලාපොරොත්තුෙන් හිටියද නම් ඒව ලැබෙනවා අම්මගෙන් තාත්තගෙන් දේපල උරුම කරගන්න බලාපොරොත්තුෙන් හිටිය අයට අම්මගෙන් තාත්තගෙන් දේපල ලැබෙනවා මේ වසරේ කුම්භ ලග්න හිමියන්ට ජනවාරි මාසෙම ලැබෙන්නත් පුළුවන් මේ වෙනකොට හම්බෙලා දන්නේ නැහැ ඉතින් කාර්යබහුල කාලයක් පෙන්වන්න ගන්න ඉස්තිර ආරක්ෂා පෙන්වන්න කරලා දෙනවා ආරක්ෂිත ආරක්ෂා බලාපොරොත්තුෙන් හිටිය අයට ඉස්තිර ආරක්ෂා හම්බ වෙනවා පර්මනන්ට් ජොබ්ස් ආනිගේ හමුදාවේ පොලිසිය රැකියා බලාපොරොත්තුෙන් හිටිනම් ඒව හම්බ වෙනවා රැකියා කරන අය කරන අයට කරන ස්ථානයේ යම් යම් ගැටළු ඇති වෙලා රණ්ඩු අවුල් ඇති වෙන්න පුළුවන් හැමෝටම නෙවෙයි ඒ නරක දසාගේ වෙන අයට හැමෝටම නෙවෙයි දැන් මේ 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 හැම දෙයක්ම කිව්වේ ලග්න 12ට ඒ තත්කාල කේන්ද්‍රය බලපාන අයුරු සමස්තයක් වශයෙන් ඒකිනකා ගෙවන මහදසා අතුරුදසා විදසා සහ ඒ කේන්ද්‍රවල බලපෑම් සහ හස්තරේකා වල පිහිටීම් සහ ඒ අනුව ඒ කියපු දේවල් ඒ අදාළ අයට අනිවාර්ය වෙන බව අපි ඒක දන්නවා නිසා තමයි කිව්වේ ඒක වෙනසක් නැහැ ඒ ගැන හැමෝම මට දුරකථනයෙන් කතා කරලා කියනවා ඔබතුමා කිව්වේ ඒක හරි ඒක වුණා ඒක වුණා ඒක වුණා කියලා ඒ ක්‍රමේ තමයි මේ කිව්වේ මේක අලුත් ක්‍රමයකින් අපි කියන්නේ උදාන වෙලාවේ තියෙන්නේ මේ එදා ඊදා දවසක් එතකොට ජෙටනකට තිබිලා තියෙනවා ජෙටනකට අයිති අයිති බුදගහයට බුදගහය ජනවාරි 15 වෙනි දින අවුරුදු 10ක් ඉදිරියට තියෙනවා ලංකාවේ එතකොට ඒ විස්තරය මේක මම කිව්වේ නෑ බුදු බුදුහාසා ශ්‍රී ලංකාවට අවුරුදු 10ක් ඒ තත්කාල හෝරා ගේන්ද්‍රය අනුව තියෙනවා රටේ දියුණුව වැඩි වෙනවා බුදු ඉන්නේ ධනස්ථානයේ ඉන්නේ සක්ෂිර සෙන්සුත්තම එතකොට අවුරුදු 10ක් යන වෙලාව පිටරටින් දිගටම හසල් යම් වෙනවා දිගටම ස්ථිරව සල් යම් වෙනවා ඒ ආගෙන් 11 වෙනාදි පැටියා වෙන්නේ එතකොට කුජේ ඉන්නේ 12 පිටරට ආදාර එනවා ඉදිරියන වර්ෂ 10ක් යනකම්ම එනවා ලංකාව තනි නැගී සිටින තුරුම පිටරට ආදාර දෙකටම අවුරුදු 10ක් එන බව තමයි මේ තත්කාල ගේන්ද්‍රෙ මෙඳුම් කරන්නේ